නප වටිනා ධර්මදේශනා සහ දහම්කරුණු ශ්‍රවනය කිරීමට දහම් සේවන අපගේ යුටියම් නාලිකාව සබස්කරයිප් කරන්න. මේ උම්මා දන්තී ජාතකතා වස්තුව භාවිතුරහන්තේ ජේතවන්නේ වැඩවාසය කරන කාලය එක්තරා භික්ෂුවක් රූපශ්‍රීෙන් යුක්ත කාන්තාවදද කළ බණභාවනාවක් කිසිවක් නොකලේ ඉස්ත්‍රය ගැනම කල්පනා කරමින්. ඉන්න බව සබභර්ක් පචාරීන් වහන්සේලයි ගැන එකට මහනදම්පරනාය. දැකල භාග්‍යත වොහන්සේ වෙේ අරගෙන නවක මැත්තෙ. පක්ෂන් වහසේ හනෝ ොකද මේ අකමැත්තෙෙන්මද වැඩ මගනාව මේ හමුදුරුව. එතකොට භික්‍ෂුණන් වහන්සේලත් කරම කිව්වා. ඊට පූරුවේව භාග්‍යතුන් වහන්සේ ආරම්භ කන්නවා කාමය බොහොම ආදීන වැතියක් අප එදා පෝතලි සූත්‍රය කවි පන්තියකිින්ගේ ඉදිරි පත් කලා. උදුරාණ නොහන්සේ විස්තර කරඩවායි භික්ෂුවට. ඒ භික්ෂ මන්ඩලටම පුරාණ කාල රජවරු කෙලෙස්සු පන්නම එ කෙලෙස්සල වසන්ගේයට යන්නතුව හිට බේරගත්තා. අනිස්වාමිනය කතාව මතක් කරන්නක කිව්වමයි අතීතියේ සිවි කියල රජු කෙන හිටියඒ රජජුරුවන්ගේ පුතා සීකුමාරය එස කුමාරයැනපි බෝෂතන්නන් හන්සේ එවගේ එරටේ සේන අපතියගේ බිරිඳර තත්පුතෙක් හිටිය එයයා හිපාරක මෙ දෙන්න අබොහෝම ගඩේ දන මිත්‍රත්වය යුක්තව තක්ෂිලා විශවිද්‍යාලය අධ්‍යාපනය ලබල පස්සෙන් පහු සිවිකුමාරයාට රජකම ලැබනව මිත්‍ර අහිපාරක කුමාරයට සවේනපති තනතර දුන්නා. ඔවිදියට කල්ගත කරනකොට ඒ නරේම කිරට වච්ච කියල අසූකෝටයක්කි තර ධනය තියන සිටුවරයකට උම්මා දන්ති කියලා දුවෙක්කුපන්න. අප ඒතික ඉතා පුළුල් ලෙස විග්‍රහ කලා. දැ. ඇගේ අංගලක්ෂණ බලලා ඇගේ අනාගතය ගැන කියන්නයි කියලා රජ්ජුරුවන්ට ඉල්ලීමක් කලා මේ මිත්‍ර අහිපාරක සෙම්පතිය. බමුණු ගියාදැන් අංගලක්ෂණ බරන්න කොච්චන ලස්සනද කිය නවා නම් ආහාරපානාද අරගන් අවසානයකගනකුටයික් කුමාරිකා වෙලිට ආාවේ. ඒ බමුණන්ට කනබොඩ හැටිවත් අමකුණ ඉන්න ඉටන ත් තමතු න්න හර ද ගල ොල ති ගත්. මහර ද ගලි න තියාගත්ත එතකො හිතන් ොච්චර නසික කා කිය න්ති ොච්ච ද ද එක ගේ ද දිගට ීරණය කළලාගේ තියන අප්‍රමාණ පස්්‍රීිය. ඉතින් එලවල දැම්ම ම මුණ න්ද බලාලගින්න පෙරේත කමර ගේල. ුණ පි රජ නක න ජතුම ොතු ො න් න්න යි . ල් ක කාන්තාව රජජර තරමත කළ කාලකයක් කියද. ඇ දැම කාරචන. රජුරමය කල්පන කල ආහෙමද මන් රජුවන්වන් කාල කන්නේ දෙනත් දෙක එක පැහැදිි කරන්නකු කියලා. ඔම ඉන්න අතරද තමන්ගේ අහිපාර කරම් ස්වාමිපුත් රැවිල කියනවා. ස්වාමිදයනයනී රජ්ජුරුව නඟරේ වීචි සංචාරය කරන අතර පලවින්නීමනවා කියන්නේ අපේ ගෙදෙත්ත. ඔයා හෙම ලියට එෙන්ඩිපා දෙ බමුණන්ට වෙච්ච දෙදරන්න ඕනේ ඔයා හෙමි ලීට එඩි පගේට වෙලයිද. හරි හරි මම බලාගන්නගේ එක මොකද? ඇ අරංචි ලත්තිවන කාලකන්න කිව්ව කියෙල්ලා. මෑකර පෙඩි දාසියක්ටවා මල් සුම්බුවක් ගෙන්න්නගෙන මල් ගොමුවක් මල් බිටක් කියෙමුක අපි නැතිත් එක්ක මල්බිට. ගෙන්නගෙන රජජුරුවෝ මාලිගවට එනකොටම රජුරුවට මළ ගැව්වා. රජුරෝ බල කවුදටපේ මල්ලු ලින් හැව. සීමති කව්ලුවින් බලායින්නකොට මේ රූමත් කාන්තාවන රජරුවන්ට යන උත්සවොක්කෝ අමතකුණා. අමතක කරල්ලා කිවවා බැබැ බැබැ රජ මාිකාවට යන්න ඕන ට වෙන මොකක්වත් කරන්න බෑද.ම කල්පනාපොඩඩ වැඩස් වුුණ. ඉතින් ඒ අතර අපි දා සාකච්චා කළ මේ තරමට ඇයට ලස්සන වන්න අවස්ථාව ලැබුණේ රතුවස්වයක් දන්දීමේ මහ පංකම නිසා කියලා. එතකොට අහිපාරකට ආරංචි වෙනවා මේ රජජුරෝ බොහොම අසාහනකාරීමටට මෙන්නන්සාහිනී රැන්දිලා ඉන්න කියලා. අ පාරක ගෙරැවිල් ලහවා මෙහෙම ප්‍රයා්‍ර දකින්න හම්මන අදරජ්ජුරු දකින්නන හම්බනා අනිතින් මොකද කරන්නන්නේ බලඳ ඔොයා කරපු වැඩේ වගේ පාකි වන්නේ. කමක් නෑම පොඩි උපාක්ය දන්නකු කියලා ජාලයකුට කියලා ඔට මතකයි අර රුක්දේවතාව කැටිතිදලා මං මැතියම තුරුත් එක්ක ඇවිල්ලා ඔයා රුක්දේවතාව කැටිත හැඳදක හෞුටඉන්න මම ඇවිල්ලා ඔයාට රජරුවන් හම ලඩ වෙලා ඒකට හේතුවම කක්ද පිළියම කදද කියලා ඔයාග අහන්න එතකොට ඔයා මට මං කියලදන විදිහෙනම උත්තර දෙන්න දැන් එක සත්වයට පත් වෙලා ඒ උපාය කළ දැන් අද අපිට කතා කරන්න තියන්නේ තැන් සිට දෙැබේ පණිවිඩි අරගට දෙවනි දවසේ පුරෝහිතතුමා ගිය රජරෝගාවට ගිහිල්ලා රජරුවන්ට ආයාචනා කළ එතකොටට සෙනවයා දේවතාවට පොරමුන් වෙච්ච දිහටම රජ්ජුරුවන්ට ඇවිල්ලා ඒ කාරණාව විස්තර කලා. රජත්තුමනි ඔබතුමගේ අසරීපයගන්න මට රුක් දේවතාවක් මෙහෙම කිව්වා. එහෙමද දැන් මොකද කිව්වේ. කො පුරෝහිතය කියන්නේ හිල්ල සත්වයන්ට අධිපති වූ රජජුරුවන්ට දමස්කාරවේවා. වදිින්න වූ මට ඔබතුමාට වදින මට යක්ෂයකු ඇවිල්ල මෙන්න මේ විදයේ වචනයක් කිව්වනි. රජුගෙහිත උම්මාධන්තිය කරෙහි ඇලුනේය මං උම්මාධන්තිය ඔබතුමාට දෙනවා. ඒනිසාම උම්මාධන්තිය ඔබතුමාට දෙනවා තමන්ගේ බිරිද. එකක ලෝක පරිත්‍යයගෙන් අතර පරමි පපුරණයට හම කරන්න පුළුව. ඒ ඔබතුමාගේ පාරිචාරිකාව කරගන්නගෙන අරද නවක් කලා දැ රජුරුවන්ට හරි ලැද්ජයි දැන් රජුරු අහනවා මිතුරු අහි පාරකය උම්මා දන් පිය නිසා මගෙහිත විකල්ලූ බව අහෝ දෙවියුද්ධනීද ජනතාවද දතොත් මම ලාමකය සේ මඟින් නනුවනුමානයි ඒ මට ලජ්ජාවක්මය එසවීන මගේ පිණෙන්ඩ පිරිහෙමි ඒවගේ ඇහමඟ විසීමෙන් කවදාවත්ට අමරණීයක මක්ල බෙන්නෑ කියෙලත්මන් දන්නවා ඇ නොදැ හින්ද ඔබද වෙහෙසට පත්වට බවත්බන් දන්නවා දැමේ පලවෙනි වශයෙන්ම තමයි මිනි සිතිහාසයේ ඉතාමත්ම ගුණවන්ත වූ කාන්තාවක් පරජ්ජුරුවන්ට පවරණන්ද තනන් සෙම්පතිය ප්‍රියාත්මක වෙන්නේ මේ ශාසන ඉතිහස වර්තමාය හෙම නෑ නොන ඕනම කෙනෙකුට දීලා ඇමති පටබං ගන්නඩ පුුවන් ගන්න එතම අපෙඉන්න පාරිිමිතුට ියන් පුළුවන් මොන දවලො ල්ලබාගන්න පුළුවන් හටි කලි ලං වෙල උුම කොළු පාල ඔයයාගේ මයන් හැටප දාලා අල්ලගන්නකෝ කියලා යවන්න තර්මය ජාතියක් අපේ ඉන්න අපේ මිනිසුන්ට නෝනඕනෙත් නෑ දරුවනත් නැ සල්ලි තිනවනන්ගේ ඇති. ති එහෙම මහ නරම හැටියටනම අපි පුරෝහිතයගෙන බලන්න ඕන පුරෝහිතය මේ අමුතුම තාලේ කෙනෙක් පුරෝහිතය පොඩ්ඩක්ත් මේ කලකිර හැමනෙවෙ. ට ඉදිරයේ ද ගැ සාකච්චා කරන යන්න දැම්ම තැන් සිට යෙන්නේ එතකට මකට කියන රජරුනේ අයිපාරක දෙවියුත් මේක දැනගත් එක නම් මට හිතට හරි නෑ දැ මුළු ලෝකවාසීම මා ලාමක කෙනෙක් හැටියත ස්ත්‍රී සොඳක් හැටියත කාමේ මුහපත් එච්ච කෙනෙ ැටියට දැනගන්නවානේ ශක්බට හරි ලැද්ජයි කියලා කරුණු කියලා කියන යහල අහිවි පාරකයේසේ වී නම් ම පින්නුත් පිරිහෙන. ම ිකිවකයි ඇසම කෙලෙස් පමණින් විසු ප්‍රමාණයමං අමරණය වෙන් එත් නෑන. මහජනඇද මේ මගේ ලාමකකමකයි දැනගන මට නිග්‍රහ කරන්න පුළුවන්. ච්චරිතරක් නමේ උම්මාදන්තිය මට පැවරුවොත් ඔබට උම්මාදන්තිය නොදකීමෙන් මහත්දුකක් ඇතිවනව ගත් බන්ධන්නවා. දැන් ඔන්න දෙන්න අතර යන විශේෂ සාකට්චාව. ත දරටවයි ටිනා ධර්ම සාකච්ඡාවක් කියන්නේ. මහරජතුමනී මේ වැඩේ ඔබහන්සේ මයි ඇරන්න කිසි කෙනෙක් දන්නේ නෑ. ඒ නිසා මහරජතුමනිමං කියන්නේ ඇ සමඟ හිත් අලවා මනදොල සපුරගන්ද. ඊට පස්සේ උබහන්සේට කැප ැත්තම් මගේ උම්මාධන්තිය ඔබේ ආශ විස්තු නාට පස ගැපෙන් නැත්තමගේ උම්මාාධන්තිය මට ආපහු දෙෙන්ද. යෝජ කොච්චර අසීරුවෙන් ගන්න යෝජනවදද තීරණයද. බයට නෙමේ. මිනිස්සු බයට ගෞරවයට ලාභයට නොයෙක් දෙවල් හෝමාරු කරගන්නු මේ ඒකක් පත්දවේවි පරමාර්තය. චෝරිි කින් අහිපාරකය පෞකං කරන යම් මිනිහෙක් කල්පනා කරනවා නම් මගේ පෞකම කිසි කෙනෙකුට දැනෙන් දෙපා කියලා. ඒක හරි මුලාවක්.උ බලන්න අපි කරන ඕනෑම පවකමක් ඕඩෑව පින්කමක්. කාට නොපෙනුනත් ඉදි බල ඇති ලෝකයේ බොහෝ මිනිස්සුත් එවගේම භූතයොත් ඒගන්න දැනගන්නවා. දැන් අපි දේවත රාධනාවට ආරාධනාවක් කළට නතත් දේවතාව දහම් දෙසන තරට දැන් ඔබේ ගෙදර ගුවන් ඉදිරේේ බණහඩ විසිරෙනවා. එතකොට ගම්බාර දෙවියෝ ඔබේ ආරධනාව ඇත් නතත් ඔබේ ගෙදරළඟ ඇල්ලඉන්නේ. මුළු ගම්මානයම මා දන්නවා බෝවිට අපේ මුළු රටේම ගද්ධගත්තුරක් කරෙන්නට. හැම බෞද්ධ බා උද්ධගෙදරකම. හරිම ආශාවෙන් මේ බණතිකහන්නේ. ඒ බන විසිරණයන් තැනක් ඇද්ද ඇහැන තෙක්මානය මිනිස් සුත් සතුටුවෙන්වා. අ මොකක්ද බන අහලදාන්නගැන් නෑ ගෙදර ඉන්න ුන්නත්. අන අපේ රේඩු කක්න චුට කයින් දන්න ක පිටත් හඩගේ අල්ප ෙර ත්තුො කියන්න පුුව. ලුවන් නිදානයන්න බණතිිකක් හන් දාසාය ගන්නෙ කරට පුංචි ගුවන් දිලියන්තර කරන්නන්න පුුවන් ඒකත් මහ ලොකදයක්. ඇත්තට බණහනයිට ප්‍රියවෙෙන ඕන ඇතර හම දවපකාර කරනවා. එතකොට තජුරෝ කියනවා මේ මුළු ලෝකෙට හොරින් පව්කමක් කලත් ඇතැම් මිනිස්සුත් ඉරිදි බල සම්පන්න ඇති මිනිස්සුත් භූතයොත් ඒ කැන දැන ගන්නවා. ලෝකයි කවුරු හරි මට උම්මාදන්තිය ප්‍රිය නැහැ කියලා ඔබ කියන ඔබේ අදහස පිළිගනී කර හිත නොදබ. ඒ තරං වටිනා ප්‍රිය වස්තුවක් ඔබ මට පූජාකිරීමෙන් දීමෙන් ඔබේ හිතට බහත් දුකක් ඇතිවෙනවනේ. පිළහත්න මේ අතරථ දීමනාව පිළිබඳව අපි යමක් චුට්ටක් කතා කරම් යමෙකුට මනාපදය දෙනවන මගේ සතයත්කිව මනාපදායි ලබතේ මනාපා. කියනකුට ඔබබට ප්‍රියදේම දෙන්න බලන්න. ඔබ ඇඳුඹකට වඩා ප්‍රියයි කල හිතමු. මේකට මාත් ප්‍රියයි වගේ මෙ අත් ප්‍රියවෙයි කියල හිතාගන්න. පුළුවන්න්නන් අප අලුත්ම ගත්ත ඇඳුම අඳන්නවත් ඇතු ඇඟට දාන්නෙත් නැතුව තියාගන ඉඳලා ආසාාවෙන්ඒ දෙනවනේද. කොහෙෙන් හරි දැබ න මේ විශ්ව කිය කියන්නේ පුදුමාකාර විදිහේ ගනු දෙනු පවත්වන්ද පුළන් විශිෂ්ඨතාවන්ගේෙන් යුක්ත. ශක්තියක් ඇති එකක්. තමහරිට ඔබ කරන පින්කබ කවුරුවත්ම නොදකින්න පුළුව. නමුත් විශ්ව ෂක්ති අඳුරනවායක. පින්නැති ඔබ ඔබට ප්‍රියදේ දෙනවානේද විශ්ෂය තීරණ එකට එනවා මෙයාට මම ප්‍රියදේ ලං කරන්න ඕනෑ. එ කවරුවත් පුද්ගලෙක්සිං කර ලබන කන්නෙවේ විශ මෙහෙවී මමතින්ම සිද්ධ වෙන වටිනා දෙයක්. මංහිතන පිනැති ඔට ඒවගේ වීද අධදැකී මැති බ ආසාාවෙන් හදර් මල් පැලයක් වේවා ඔබ ආසාාවෙන් හදන සුරතල් සතෙක් වේවා සමහරට කෙනෙක් අ සත මට වෙනවදකි ලැහුවත් ඔබට දෙන්න පුළුවන්න්නංඒ සතා ඒ මල්ගහ එමනත්තැ ඔබේ ඇඳුම එමනත්තැ ඔ ආසාාවෙන් ගත්තු ආබරණය වෙන තායිත්තං ඔබට ගෙනකුට පරිතියක් කනන්න පුළුවන්නා. ඒ හරි වටිනවා. ඒ චුටිකාලදිද දරුවන්ඩක් පුරදු කරම අපි. ඒ දරුවන්ට අපිහිතමුකෝ දැන් දෙසැම්බර් මාසේ අවසංවෙලා ජනවාරි පටන්ගත්තනේ දැත් සමහර විට තවමත් පාසැල්වලට අවශ්‍ය ලියන පොත්තික හිඟ පාඩුවත ඇති අය ඇති. සමහට පින්නැති ඔබේ දරුවාට වැරිපුර ලියන පොතත් දෙකක් ඒ අන්තන් ඔබ ගැත්තිනවා. මහරි බලාලග හන්ද පුතාල දුර ගින් හන්න පුතව වලගේ පන්තිවල පොත්පත් හිංගා ඇතින්නවාද දුප ලමයිතින්නවාද. එනම් මේ පොත් දෙක අපි යාට දෙමු. පුතාම ගිහින්දෙන්ට දූම ගහිදන්න. වැට ඉගෙන ගන්නත් ඒක හේතුවක් වෙනවා. අන්නරා පංකමේ ශක්තිය විශ් ශක්තියක මිශ්‍ර වෙලා අපට අපහව් ප්‍රතික්විය කරනවා. ඒක තමයි ඇත්ත තවත්සරලකවතිින් නැ අන ඇත්තර මට දෙන්න දෙට ලැබනා. ඇඳුබත්් එකක් අවුරුද්ගක කාටහර දෙෙනවාමයි මට ඇඳු හතක්කට කම්බ වෙනවා මින් ධනනික් අචතර ලොකු ඇනුම් ොක් කන් ැි සමන් ඒවත් දෙෙනවා දෙන්න දෙන්න මට ලැබෙනවා. මේක තමයි පිනහ විපාකය කියන එක. එනිසා පහස්සුවෙන් විසි කරන දෙයක් දෙන එක නෙවෙයි වැඩි හින්ද දෙන එකත් දෙමෙයි අමාරු. අවශ්‍යමවූත් ප්‍රියවූම දෙයක් කරින් තැට දෙන එක තමයි ඇත්තටබ අමාරු. එනිසා ප්‍රියමද දැන්ඩ උත්සා කරද. දැන් රජුරෝ කියනවා. ඔබට ඔබේ ප්‍රියම වත්තුව දීමෙන් හිතට මහත් දුකක් ඇතිවෙයින්නේද. සෙනපතෙක්කන රාජතුමන මේ උම්මා දන්තිනම් බිරිද මට හර්රිම ප්‍රියයි. එතමෝ කිසිීම හේතුවගේ මට අප්‍රේ භාාවයක් ඇ කරලානෑ. ඒ බන් බහන්ේ දාාධනා කරන කාම පරිලාහෙන් යුක්ත සිංහයා සිංහ පෝතිිකාවගේ ගුහවට යන වගේ ඔබහන්සේ උම්මාධන්තිය වෙති යන්න. නැත්ත ඔබහන්සේ උම්මාධන්තය ගන්න ගන්ඩ මාලිකාවට. ඔබ වහන්සේගේ සැපතමගේ සතුකයි. කාඩතක කියන්න පුළුවන් වෙන්න එවිදිහ පරි්‍යගයක් කරලා ඔයවිදේ තක් හදගඩ. රජ්ජුරුවන්ගේ මානසික වමනාව සම්පූර්ණ කරන නං. යම්කාරණයකින් මට ඒ තරන් සතුතක් වෙන මේ ලෝක නෑැ කියරන කියන්නේ. එහෙමද රජුරෝකීනවා ආත්මදුකෙන් පෙලෙන පණ්ඩිතයෝ සුකවිපාක ඇති කර්ම අතහරින්නේෑ. එසේම සුවයෙන් මත්ව මුලාව්වා හූ පවකම්ද නොකරත්. පණ්ඩිතයෝ තමාට සුකවිපා කලංකරල දෙන කර්මයක් තියෙනවන ඒක අතාරින්න නෑ ඒවගේම පණ්ඩිතකම නිසාම සුවයෙන් මත්තල මුලා වුනා කියල පෞකං කරන්නෙත් නෑ. ප ඉන්නවනේ වී දැනවගත්කක් ැතියි සමාජයේ ඒයි බලන්න මොන තනම් පවකං කරනද කියලා එතකොට මේක අනි ප ඇත්තනේ දැනවුගත්කම එකක් චරිියාව තව එකක් මේ ඉහල්ල නිලවල ඉන්න සමහරට මැතියමතුරුවාසන්නේ එමනට මැතියමතිවරු ඊළඟට පරිපාල ශේෂ්‍රව හිළ ඉන්නයි. කොයි තර අනනාචාරය යදෙනවද තමඟගේ බිරිඳට අත්තවයක. කොයිතර බිරිදඇවරු ස්වාමයට අඇතෙක අනාචාරය දෙනවාද. එහෙම ලෝකකට මේ බණ හරි වටිනවා. දැන් කියනවා. සුවයෙන් මත් වෙලා රාගහිතින් හොද වැඩිලා අතාරන්නෑ කෙනෙක් සැපය. පුරෝහිතය නවත කියනවා. සිවි රජතු වනී ඔබ ඔබහන්සේ මගේ අම්මා ඔබහන්සේ මගේ පියා එවගේ මඔබවහන්සේ මගේ ස්වාමියා ම පෝෂණය කරන්නත් ඔබහන්සේ එ නිසා මගේ දේවතාවත්මට රැකවල් ස වලස නොබහන්සේමයි මගේ අබුදරුවන් සහිත මං ඔබහන්සේ ඇත්තටම දාසේ ඔබ වහන්සේ තම කැමැත්ක් ඇැමති පරිදි කරනවා දක් ඉන්ඩයි බං කැමැති. රජුරෝ කියනවා දැ මේක හරියට සංවාධයක් වගේම යන්න මෙතැන් සිත. කවුරු හරි මම රජකමට පත්වනවායි කියල පෞකං කරනවාද පෞකං කරලා අනුන්ගේ අපවාදයට බයනතුව ඉන්නවාද එයාට දීර්ගාවිෂයක් නෑ ඔන්න වර්තමාන කාලයට හොඳම හො බන්න. දෙවියෝ ඔහු ලාමක වසෙන් සිතත්. මකද රජුරු කියන්නේ කවුරු හරහි. මම දැම් පාරිපාලනේ ඉන්න එනිසා මට කවරුවත්ත එෙහි වැඩ කරන්න කෙනෙක් නෑ කියලා එයා පෞකන් කරනවා අද නැත්තම් බලේතෙන්ද හිතාකට නොවෙෙක් කරා කටයුතුකම් පෞකන් කරනවා අද. ඒ අයට අනුන් අපවාද කලා කියලා හොරා කිව්වා කියලා. අවල් හවල් ආයතන කටලා කෝටිප ප්‍රකෝටි කරන සල්ඩී තමරටත් වෙනත් රටවල්ලත් තැන්පත් කල තියෙනවයි කියලා මොන අපවාද කළ අපේ වචනෙන් කිවොත් මෛල්ගහ කර තරන් ගඩන් ගන්න. අලකය කියන්නේ ලැජ්ජාව නැති කෙනෙ. එනිසා මේ බොධිසත්ව රජරෝමී කියන්නේ පෞකං කරල අනුන්ද අපවාදට බයක්නෑ හැබැයි එහෙමයට දීර්ක කාලය ජීවත්ෙන්ට බෑ. උපරිබවන තින් රාජ්‍යතන්ත්‍ර හිටිය තවරුත්තුුණනයි හතරයි බෝධ කල්වෙල ඇතු පිටවෙල ඇඩුවෙන සාධරනින් රදකන් කරනයට සිද්ධ වෙන පවිටු විපාකය ජැන කලකෙන දෙවියෝත්තයා ලාමක කෙනෙක් වශයෙන් සලකනු. දැන්න ඉන් එහම දෙවතාව ඉන්නවාද කියලබන් දන්න. දැ එහෙම හොරමැරකන් කරපු කරන අස්ලීල කතහාම කට ඇරයෝත් කියන කැතකතා කියන අනිත් යට නිග්‍රහපවාද කරන ඇත්තන්ට දෙවියෝ බලනවනන් අද මේ වෙනකොට අනුටු විපාක ැබිල තියෙන්ද ඕනෑ මේ අබුද්දස්ස කාලෙන්නේ. මේ මේ දෙවියෝ කුපිත වෙලා ඉන්න කාලෙ අපට. තේරුනා දැන් උපරිම වැහි හාරමාසනවේ වැහි හයමාසයක් ඉතර එකදිකට වහින්වාන්නේ. ගංග අඇලල උතුරල පිතාරගල්ල මිනිස්සක ශාස සම්පත් වවිනාාස වෙල මිනිස් සම්පූර්යෙන් අනාත අසරන වෙලා. රජරුව තමන්ගේ රාජ්‍යත්්‍යය රැකගන්ධ. විදේශී බලපැබවට රත්තු වෙලා මොන තරම් බදුබරක් මිනිසු මත පටවලාද මේ ජීවිත යානා වැදැකනයට ඉඩදීලා තියෙන්නේ. බඩ පිටි කොදට ඇැන තරබට දු දදුපත් මිනිස්සුන්. බලවත් පීඩාවක් මිනිසුන්ට තියෙන එක දැනෙන් නැත්තේ මේ රාජ්‍යත්වය තියන ලෝබකමනිසා. සෙනපරි තනතුර දරන උත්තමේ අය පහු කියනවා. මහරජතුමන අන්සතු දෙයක් එහි අයිතිකාරුවන් විසිිම්ම දෙනවාන. තැ උම්මධන්තය මටනය අයිති මන්‍ය බොහන් කට දෙන්නේ. ධර්මය පිහටිය කෙනෙක්ේ පිළිගනීද. ඒ දාක ප්‍රතිග්‍රහකය දෙන්නටම සැපවිපාක ලබෙනවා. යමක් කැමකුට කැමැත්තේ යමත් දෙනවාද දෙනක්නා ධාර්මික ජීවිතයක් ගත කරනද ගන්න එක්කෙන ඒ දෙකව මහත් පලයි මහනිසංසයි. ද මාසතු දේ දෙන්නේ ඔබහන්සටබන් කැමැත්තේ. ඔබහන්සේ මටත් කරුණනාව මත්‍රී ඔබහන්සක මනදලත් පිරෙන්ඩයි මේක ගන්න ඔබහන්සේ ශිල්වත් ගුණවත් උොත්තමේ මට ඉනිසා මහත් පල ලැබෙනවාද. ද දෙනකොට අපි අහලඇති ඕන තරං ය සීලවා සීලවන්තේ සුදදාතිදාන. දන් දෙනකොට යමෙක් සිිල්වත්ෙන්දගන සිිල්ව තුන්ට දෙදෙනවන. තංවේ දානං වීපපුල පලන්ති ප්‍රහොමි. ඒ දානේ විීපුල පලය ලංඟා කරද දෙදෙ හේතුවක් වෙනවා. දැන් තවදුරටත් රජ්ජුරුවෝ කියන්නවා. අහිපාරක සෙන්පතිතුමනි මෙ ලෝකයේ කවුරුහරී මට උම්මාධන්තිය ප්‍රිය නැතැයි කියලා ඔබගේ අදහස පිළිගනීද. එහෙවූ කු නෝන ඔයා මට දීල කොච්චර දුකක්. කොච්චර දුකක් ඔයාගේ හිතට ලැබෙනවාද. මට ඒක දරන්න බෑ. ඔවු ඔවු රජතුමන ඒක ඇත්තයි. මට ඒකාන්තයෙන් ඇ ප්‍රියයි. මට අප්‍රිය නෑ ඒත් මංහරිම සතුටින්? ඔබතුමාට ය පාවාදන්නේ. හරියට වනයක් අලංකාර කන මනස්පතිවෘුක්ෂයක් වගේ අලංකාර කරන්න මගේ ස්වාමි දීනය හා ඔබෙහිත කන්නු කාරාදනාව. ඩැ රජතුමන අනුන්ගේ දුකක් හරි සැපක් හරි තවකාට හරි හොඳට වැටහෙන වනම් එය ධර්මය දන්න කෙනෙ. උතුමගේ දම් දර්ම ගැනට හරි සන්තෝසයි. ල දර අන උපමංකත්ව තමන් සැපට කැමතින අනුු ස ක තමන්දුු කට කමැතින අනුනුදදකට කබැති සබේහති දඩස සබේ බායන්ති වච්චන අත්තාන උපමංකත්ව හනයන ගහතය කිලවදාලන්න හැම කෙනනාම ජීවිතයට ප්‍රියායි හැම කෙනාම ජීවිතයට ප්‍රියයි ඒසා ඒ ජීවිත ප්‍රිය භාවේ උදසා ඔබහන්සේ ධර්මය දැනකට කටයුතු කරන එක පුතුමයි ඔබහන්සේකි ධර්මක් ්‍යයනය ගන්නන මගේ ගෞරවේ වේවා. අනි පැත්තිෙන් රජුරෝකි නොම අහිපාරකය උම්මාදන්තය මට ප්‍රිය නෑ කියල ඔබේ අදහත ලෝකයේ මිනිස්සු පිළිගත්තත්. නොදකිරීමට නොබගේ හිතර මහත් දුකක්ප වන්නේ එක ඉස්සරයි. මහරජ්ජුමන නැවතත් කියන්නේ මට ඇය ඒ කාන්තය ප්‍රියයි. ඒගේ මට ප්‍රියව්වකින්න ඔබට ප්‍රියව්වක් දෙනය කන වටින්නේ ප්‍රියදයින්ම දෙන කන වටින්නේ ප්‍රියදයක්ම දෙනෙන විස්තර කලාන පින්නත් තොවට එනිසා ප්‍රියදේ දෙන්නෝ ප්‍රියදේ ලබති අඳමංකූවා මනාපදයි මනාපකර ලබතේ මනාපගේ කාන්තෙන් මනාපදේ ලබනොවා ඒ කාන්තෙන් මම කාමහේතුකෝවූ අුත්තක්කොට තවන්න හිංසා නොකරන්නේෙම මම වනාහි අධර්මයෙන් ධර්මය වන සන්ට උත්සාහනො කරමි මේ රජ්ජුරූ කියන්නේ. තෝටිකින් අරජතුමනී නුබ මගෙන් ඇය නොකැමැත්තේ නම් මග මගේ බින ලබගන්් ඔබතුමක් කැමැතිවෙන් නැත්දන් හැම දෙනට සාධාරණවෙන්න විදිහයට බම අතහරදානු ඇය බලන්ඩුක. අතහැරදානෝ. ඉන්පසුමා විසින් හර දමන ලදදායගෙන්වාගට. බතුමා ාරගත්ත නැත්ත මංන්ෑ ෙදරින් එලිරදදානවා. ඒොට කැමති පුරසකට ගන්ඩ හිතරල එලිරිදදානුවක් කියෙන දහසක හෙම කඩ එපා. මේ කියන්නේ එතකොට මගේ අයිතියෙන්ය ගිලිහිලාන්නේ. ගොබතු මාර්තියන ගැටලුව මම දුක්පීඩා විජනවා කියරන්නේ මං අයිතියක් ගන්න කොද ෑකරන ධර්මය පිහිටි ඔබතුමා. ඒ නිසා එක අදින්න දානක්නක රඔබතුමා හිතනවාන. නොදුන් දෙයක් ගැනීමක් කියළ හිතනන්න ම දුන් දෙයක්න ඔබතුමා ගන්න. ඒනිසා මංමාව නිදැල්ලේ. කරනවා එතකොට ඔබතුමාට උම්මා ධන්තිය ගෙන්න්නගන ඔය දැඩි මානසික පීඩාව වලක්වාගන්න පුළුවන්. ස්වාමීකට සේවකෙක් මෙහෙම කැපීමක් කරපු මිනිස් සිතිහාසේ එකම අවස්ථාව කතාපපුත වෙන්න තිමේ ඒතර වටිඩ කතා පූතක්මි. රජුරුවන්ට හරි සන්තෝ සහිර කිව්වාම ගෙන්නගන්න නෙමෙයි කියනවා. මිත්‍රය මට ඔයා හරි හිතකාමී රජුරෝ කියයන්නේ. කිසි හේතුවකින් කාගෙන්මත් දෝෂණය නොව චරිතය දූෂණය කරගත්තු නැති ඇය ඔබ ඒකාන්තය අතහරදානවා නම් ඒ ඔබට හොඳක් වෙන්න ගුණවන්ත කෙනකුට අහිතක්රනවාන මොන හේතුවක් නිසාවත් කෙනෙකුට හර්ගන්න නැපිවත්නී ගැත්තම මයි ඒ අකෘතනතාවයට හදි්‍යයේ සැපවිපාකතිඉන්න පුළුවන් නත් පස්සෙන් පහු කොයිම්ම කරකාර හරරි එක විපාක විදඳනකට හරි කටුයි. විශේෂයෙන් ගඩුවන්ත කෙනකුට සමරැත්තු ප්‍රශ්න හනුව අපෙන් මාවමැරීම පියාමැරීම වගේ මද කූමියෙක් මැරීම් නෑ දෙක දෙකා. ඇයි අම්මා තාතා කියන්නේ මොනතරන් ඉහල ගුණමටමක ඉන්න උත්තබය දෙපලත්ද. ඒ ඒ උත්තමය දෙපල අභාවියට පත් කළ හම කූමියෙක් අභහවියට පත්ක නවගේ නෙමෙයි. දැඩිලෙස සංසාර ජීවිතය අයිති පිරිි පවතින නිසා. ඩ පංච ආනන්තර්රීිය පාපකර්ම කියලන්නේ. ඒවගේ ඔබට අහිත පිණිසේ හේතු වෙනවා. අහිපාරකට පැහැදිලි කරල දෙවා. මේ තරන් දූෂ්‍ය නොවෝ සුචරිතවත්කාන්තාරත්නයක්. ඔබට බෙහෙවින් ලෙන් ගතු කාන්තාාරත්නයක් තව කෙනකරම මෙම පවරන්න්න හිතන්ඩුවත්්‍යපා. ඔබට සමාජයනුත්මහත් අපපවාදයක්යි හෙම වෙනවාන පිවත්න්නේ. වර්තමාර සමාජි වනත් බලන්න න ර ද වා. මිනි මහ පෙන් දෙෙක්වාගේ මිනිහෙක් කියලන්න. ඒවගේ ඔබට අපවාද එන්න පුළුවන් මේ මනසයා තමන්ගේ නෝනා විකොල ලහම්බ කරකට කන කෙනෙක් කියලත් කියයි රටු එනිසා රටවදි ජනතාවත් ඔබට විරුද්ධ වෙඩ පුළුවන්. රජතුබන මේ දෝෂය නින්දාව අපවාදය ගරහාාවගෙන සියල්ලම මං විදතර ගන්න ඔබොහන්ත වෙනී. ඔබහන්ද කෙන බයිවෙඩපා ඒ දරගන්න පුළන් බහන්ද වීමට වින්න බැරයක්ක්ද බලඳකෝ කෙනෙක්රෙහි අතිශයින්ම නම් විශීලී නං එයා වෙනුවෙන් එ ඕනෑම අපවාදයක් ගැරහීමක් පීඩාවක් අපහසුවක් හලාභයක් හැම දෙයක් පෙන්ද දරාගන්න පුළුවන්නේ. අපේ ජීවිතය එතන තියෙනවද කිය බලන්න අපේ ලංගතුකං අපේ මිත්‍රශීලිකං බොහෝ වෙලාවට අපි මිත්‍ර ද්‍රෝහී වෙනවානේ පිවිත්පතති තින යෝ බිත්තාහනන් අද හුපති මිත්‍රයන්ට දරෝහිවෙන්ඩි පා කවදාවත් කියලා. මිත්‍රයටට නිින්දක්කා හමර සැපසේදී ලගින් හිට පොය කවරුවත්න නැත්තට මැහැමදේම නැතිවෙලා මහමකට වැටෙන්ව නාම එක දවසක්වත් නවතඇන් දෙන්න කෙනෙක් නෑ. එක තමයි ඇත්ත නමුත් ඔබට පුළුවන්නන් ඔබට ොලින් මිත්‍රත්වය සලස බොලින් සු හෝ ආදහරයක් උපකාරයක් කළ කෙනකුට විපත වැඩිච්ච වෙලාවෙ ලඟින් ඉද. එයට නිින්දාවක් පැතිරච්ච වෙලාේ. යට අලාභයක් වෙච්ච ලාව ලගින් ඉද. ඔබ හැබෑම මිත්‍රේ. මේ බනහලාටික හිත ගඩ. මේ බනහලා ඇටික හිතට ගඩ. භාග්‍යතු වහන්සේත්ත එක්තර බ්‍රාක්්ණය කැවිල්ල දිලුණු මනුස්සේ. සාරිපත්යන් වහන්සේ ඇතුළු මහසංගරත්වේ වැඩින්නත නවා මේ බමුණගගේ යම්ගිි උපකාරයක් ලබපුගෙනැකින්වාද. ස්වාමීනී සැරවිතහමුදුරක් කියනවා මට එක බත්සරලුවක් පූජ කලා බත්හැන්දක් පූජ කළ එක කාලෙක. එහෙමනම් මෙයා ශිෂ්‍ය භාවය පිහිටුුවල පැවිදි කරගන්න. අන්න බලන්න මිත්‍රයා වෙනුවෙන් උප කල උපකාරවෙනුවෙන් උපකාර කරන්නට තරන් මිනිසු ගිහි පෙළබි ලතින ලස්සන්න. ලස්සනම ලස්සන උපමාවක් සිහිපත් කරනවා. මේ විදිහට. දාව මොන ආවත්ම බාරගන්නවා කිව්වනේ. රජතුමනි යමෙක් නින්දාව පිළිගන්න නැත්තං. තමන්ට නිින්දායනකට පිගන්න පුරතිතුුවෙන්න්න නොකද හැමෝ බට ප්‍රංසා කරණය හුවේ නෑ මේ ලෝකේ. එනිසා ඔබට මොන නින්දාවවත් ජීවිතයෙන් පලායන් දෙපා. ජීවිතය කියනෙ එක ලැබුණේ බොහම දුෂ්කර පින්කංවල බලින්. එ නින්දාව පිගන්න නැත්තං. ය ප්‍රසංසාාව පිළිගන්න කෙනකුත් නෙවෙේ. ය ගැරැහීම පිළිගන්න කෙනකුත් නෙවේ එයා පූජාව පිළිගන්න කෙනෙකුත් නෙවේ. මකට හේතුව ඒ පුද්ගලයාගේ ලඟින් අයිශ්වර්ය ලබා දෙන සිරිකතත් ප්‍රඥාන් සංක්‍යයාත ගුණ ලබාදන ලක්ෂ්මියත් හරියට ගොඩ බිමින් ලිස්සයන වරසසා ජලයවගේ හේතුලන. නින්නදා පිළිගන්නඩ පුළුවන්ගන කොචර වටදකිලබල නනිදදා පිගන්න නෑ කියන්නේ අනිත් කිසි දෙයක් ඇයට පිළිගඩ බැකි එකයි. මොකද හේතුව එයා ලගින් සිරි කතත් අයින්ගෙනවා ලක්ෂිත් අයිවා. දැන් ස්වාමීණී මෙපමණකින් යම් කිසි දුකක්හෝ සැපයක් හෝ ධර්මය ඉක්මයාමක් හෝ චිත්්‍ර සන්තාපයක්කා සිදුවන්නේ නම් රහතුන්ගේ ඔහ තනන්ගේ සියල්ල පිළිගන්න මහ පොළවමෙන් මමඒ සියල්ල පිළිගන්නවා. එතකොට පුරෝහිතය හැියට හිට ඇත්තගේ හිත තිබි්ච තත්වය බල. කොච්චර ධර්මයක පිහිටල හිටියට කියන කොමකට කියන්නේ. යම්කිසි දුකක් හෝ සැපයක් ඒම නැත්නම් ලෝකධර්මය ඉක්මො අයාමක් චිත්ත සන්තාපයක් ලෝක නිින්දාවක් මට ලැබුණනත් ඔබහන්තේට මගේ නොන අම දුර්ණා කියලා. හරියට රහතුන් වහන්සේලාගේ පෘතජ්ජනජනයගේ බරඋසරලකටින්න පොලෝ වගේ. මං ඒසියල්ල පිළින්නඩ සූදානම් ඔබතුම බයින්න පා. බන් හරිම ලස්සරූපමා රජජරෝ කියනවා. මමත් අනුන්ගේ ධර්මය ඉක්ම අයාමටත් චිත්ත සන්තාපයත් කායික දුකත් කැමති නෑ. මන් ධර්ම ඉක්මෝ යන්න කැමතිත් නෑ චිත්ත සන්තාපය කායික දු කාටවත් බානිසා වෙනවා කියලා දැනෙනවනම් මට එක දුකක්. මම ධර්මය පිහිටපු කෙනෙක්. ම කිසිහි පරිහාරිීට පත්යෙන් ිට තියන්නේ. හොද කලාවමි දුක්බර මං එතර කරගන්නවාග රජුරුව කිව්වා. මොකද දුක උම්මාධන්තිය දැකල ඇතිවේච්‍ය වසිකෘත භාවයන දුක ද කැමැත්ෙන්ෙන්න ඇතුුවත් බලඳක ප්‍රතික්ෂපක හැක බෝධිසත්වරුන් හැටි තකොට රජතුමනී ඔබෝහන්සේ මට ස්වර්ගයාමි පින්කමට අනතුරක් කළේ නෑ. ඔබහන්සේට අනතුරක් කලේන ම වදක්ල නති සමට රද කර ැතිනිසා. නබහන්සේට බොහෝම පැතුරු හිතක් ඇතිකෙනෙ. ස්වාමිමං ආයිත් කියන්නේ වතුමාට රජ කෙනෙක් බමනකොට දෙන යාගයක් වගේ උම්මා ධන්තය බංග බොහන් සිට දෙේනවා. බලනි තන් සතුදේ දෙන්න කොච්චර විටි ලිරනදගේද. වෙන මොනමලාබයක්ක බලාපොරතෝනෙ මේ පර්රමි ශක්ිී හැටි හජුරු කියන ඇමති තුමන ඔබ ඒ කාන්තේම මගේ අභිවුරද්ධිය කැමැති වෙන කෙනෙක් රජර හගක්. ජුර ලා වෙලා ඉද ට හරිම හිතවන්දයි හව ඇමතිවර යට කම්පනිමේ චතිීෙනවා ඒ හින්ද මට හුන් කොදවකරයි චන්දර තුදවක කලා දැමු තු දවකරයි ම තුට තුදවකරයි. ඔයි විජයට හිතලා සම්බදධ වෙන ඇතිවවා අභියෘධය කැමැතිවෙන ඇමතිවරුන්ට සලකන. මේ රජ්ජුරු හෙමනමේ රජුරු කියල උම්මාධන්තිත් උබත් දෙන්නම මගේ යාලෝනේ එකට ඉගනගත්තනන්නේ කොහොමට තහිපාරක යයාගෙනවන කොහොමත් යාලුවනේ මටඒ අසික්කිත වැඩේ කරන්න බෑගෙන එකයි මේ කියන්නේ. සරල වචන කිව්ව. දෙෙවියවුත් ත්‍රටවයුත් බ්‍රස්්ියත් ශල්ලම මට නිින්දා කරනා මන්දන්නවා. පරලොවදී විපාක දෙන පාපයකුත් මතරස් කරගත්ත වෙනවා. කැමැත්තෙන් දෙන්න දේ අරගඩත් පාපයක් වෙනය කියල හිතන වනං. මේ අශ්ලීල අනාචාරකන් කරණයට මොන විපාක ලැබයිද. ඒගොල්ලන්ට දෙවියෝ බලයිද. ඒගොලඩ බ්‍රක්්මියෝ බලයිද. ඇම නිදරන දන්න ධන ගෙනකුට අපොෝ මනස ගැට වදගන්න හොඳ නැති විනිියෙක් කියලාපි කියනවා. ඒ ස්්‍රේච හ ැවනසට මෙචත්‍රර පිරිිසකින්නවා කියලාලපි කියනවාන අනාචාර හැසිරෙන් සෙම්පතියක් කියනව සීරජතුමන නියම්ගම් වැසි අය එවගේ සියලු රට වැැසිෝ. මා ඔබතුමාට මගේ උම්මාධන්තිය පවරාදී ම අධර්මයකයි කියන්නේ. මටක විශ්වාසයි. රජතුමන ඔබතුමා කාමාශාවද වුණු කරේවා. බල මෙහමත් ඇවිටිලි කරද්දි තමන් ආසම කරන දේ ලබාගන්න වැර කෙනෙක් නම් තත්පරයට වෙච්ර කාලයක් ගන්න ඔන්නෑ මේකට කැමැති වෙනවා. ඇමිතිවරය ඔබ බට ඒ කාන්තයෙන් වැඩ කැමිති කෙනෙ. ම කිවවාගේ ඔබත් නොනත් දෙන්නම යාලු මනාන්කොට ප්‍රකාශ කරද සත්පුරු සුද්ධර්මයෝ ඔබ ලගත් දීන මානානගත්තිීවා. මැම කවදාවත් සත්පුරුෂධර්ම ඉක්මවා යන්න නෑමකක් වගේද මොහුදුරල මොහුදුවරල ඉක්මවා යන්න නැතුව වගේ. සෙම්පති ආය්චීනවා මහරජතුමන නොබහන්සේ පිදියයුත්තාද හිතානු කම්පාඇත්තා ද විධාන කරන්නාද කැමතිදේ දෙන්නාද පාලනය කරන්නද වන්නේ. ඔබතුමා මගේ පිදියතු උත්තමයා. එවගේ ටිතරැක්ව මුල ටරසියන්ට තව වත් අනුම් පවත්ධ ති කෙනෙ ඔබතුමා මටත් හැමෝටමත් විධහන දෙන කෙනෙ ඔබවහන්සේ ඕඩෑම කෙනෙකුට කැමති දෙයක් දෙන කෙනෙක් පාලනය ගෙන එ පරිපාලකෙක් ඔබතුමා ජනාධිපතිතුමා එනිසා ඔබ වහන්සේ කරයි දෙන්නවුදේ පිළිගන්න කියලා සීපත් කන එකමට මහත්ඵල වෙනවා කියල මෙ නැවත නැවතත් සපත වෙනවා අයිපාරක නුබ ඒකාන්තයම් මට හිතකරවූ හැම දහමක්ම හැසුරුුණා. හෙට ඉරුපායනගොට මේ මිනිස්ටෝකේ දෙපා ඇත්ත වූ අන්කවරනම් රජික් ොට යහපතක් කරන්නේද. ඔබට බාරද යහපතක් කරන්න ගෙනෙක් නෑ. එනිසා මමදැන් ඔබට දහම් කරුන්ටික කුත් කියල දෙන්න කැමතිී. ෝලසතවයන් වහන්ස පනලක් දොස් දක් ුදර අර. බදු ාන හලත් ඇවිල්ලනේ රාගසිත් කාමාසාාවෙන් යුක් සිත් තුම්මා ධන්තිකරේ ඇතිකර ගත්තේ බලන්න එහිත පාලනය කරගත් හැට. මකිව්වා මේ දේශනාවේමගේ බලාපොරොත්තුව අල්ලා ගැනීමද අත්තරීමද ලබා ගැනීම කිය කරුණුතුන කියද. මේ මේ මළු කතා පුවත තුළම විසිරී පවති නේටික. දැම් බලමු රජ්ජුරුව සීපත් කරන බණතික ඇතිික හරි අසන්නයි. ැන් රජරුවෝ ධර්ම දේශනාාව කරන්න පටන් ගන්න කොමද නතිහිංග අහිපාරක සුනෝහි වචනම් මම අහි මා දේශනා කරන මේ වචනය හොඳටහන් ම බුද්ධාදී සත්පුරුෂයන් විසින් සේවනය කරන්න අද උතුම් ධර්මය ඔබට දේශනා කරනවා කියන ලස්සද ධර්ම දේශනා පිරිිවෙක් ලස්සන ගාතා පන්තියකින් දේශනා කරනවා දැන් කාටල සෙන්පතිතුමාට දහම කැමැතිවන රජ්ජරෝ යහපත් දකින දකිනාගම් පස්සේෙදුවන පාලකය නෙමයි එක දහමක් එක දර්ශනයක් තමා තුළ පිහිටුුවගෙන අනිත්තාගන්ගොලට ගෞරෝ කමින් අත් දෙක ඔහෝලා මම බෞද්ධයක්ය මමන්්‍යයාගම කියන්න පුළුවන්න්නම් කාටහර එයා තමයි හැබැ දහම ඒ පිහිටි පාලකයා අපේ එහෙම කියන්න ඒ කත්තාගම මේකත්තාගම කෝකත්තාගම ආගමේ නාමයෙන් සන්ද වැඩි කරගන්න ප්‍රාර්තරෙන් පන්ත පන්දරක් ගණයනවා මික්. ඔට මිහින් තලයට ලයිට්න තුළාට ගැටලුවන්නේ. දහම කැවතිවන රජ්ජුරෝ දහම රකින රැකන්න දහම ආරම්භවෙච්ච ල්පත හලකන්නපාය. බලන්න මේ ශාපය මේ රටට ඉදිරියට ඉතා ප්‍රබලාකාරල් ලැබෙන. බාන් පිනිතු ම අ වක මතක තියගන්න. එදා මිහිඳු මාහිමයන් වහන්සේ වැඩ මනවිලා ශක්ක්‍රදේවේන්දය ඇගි යහපත සැපත සැස්වා නම් අේ ශක්ත්‍ර දෙවිය මනතරම් පිඩාකාරී මට්ටපට පත්වෙයිද. එහි වැඩ ඉන්න හාමුදුරුව යුක්තිය කතා කරන්නේ සාධහරණය කතා කරන්නේ.ඒ වෙනුවෙන් හාමුදුරුවන්ට පෞද්ගලිකෝ ගෙන්ලා සාකච්ඡා කල්ද මනහරි පීරණයක් ගත්තට කමක් නෑඋහන්සේ සාකච්චාට කැමැති කෙන්නේ මන්තරට ැති කෙනෙක් යහපතටැති කෙනක් භවුරුදිට කැමති කෙනෙක් දුගගේ දුපත්තුන්ට උපකාර කරන කෙරෙක් නොත් අද මේ වෙන කොට පන්සල මළුව අමද ගන්නවත් කෙනෙක් නැති තරමට. උන්වහන්සේ බොහොම සංවේගීක්තෝ කල් ගත කරනවා. පොතපත බලද්දි කියවදදිී පුරාවුරතු සීපත් කරද්දි වර්තමාන පාලනයට මේක ආදේශෙන්ඩෝන. වරදක් වෙන්න පුළුවන් කාගේ හැරි ගැන්නුම් භහක් නිසා හදිසි තීරණ නීතිවලට එනවෙන්න පුළුවන් නොත්. පව් හැල බලන්න තයි අපේ පාලකයන්ට අපේ ආදරනිඥාරාධනාව. නැවත හිතල බලන්න. අපි නැවත අපට අලුත්වෙන්න්න පුළුව මිනිස්වතින් වැැදි වෙනවා. දැන් දාම කැමැතිවුණු රජුරු යහපත්. නුවනැති මිනිහැත් යහපත් මිතුරන්ට ද්‍රෝහ නොකරන එක්කෙන යහපත්. පව් නොකිරීම සැපේට කරුණ වේ. පරන්න සාධූධම්ම රචී රාජා සාදු පඤ්ඥානවා නරෝ සාදු මිත්තහන මත්දු බෝ පාපස්සා කරණන් සුකන් දැ රජරූ බන් පටන්ගර කර කියනවා දහම කැමැති වෙන රජ්ජුරූ දම්ම දෙසී පරා බොහෝ කිවන ධර්මයට දේශකරණය කනා පිරිහෙනවා. එන ධම්ම කාමෝ භවන් හෝත ධර්මයට කැමැති වෙක් කෙනා දියුණ වෙනවා. එවගේ රජර විතරක්ට නුව ැති මිනිස් සුද ධර්මයට කැමති එවගේම තමන්ට මිතුරකංකරපු තමන්ට උදව්කර බොපකාරු ිසි කැෙකුට පස්සෙන් පහු මොමකාරයක දවත් ද්‍රෝහි වෙන්නැත්තන් ඒත් යහපත් දෙයක්. බනපොත උගන්නනවා යංයං ජනපදං්‍යාති, නිගමී රාජධහනෝ සබබත්ත පූජිතෝ හෝතී යෝමිත්තහනන් අදහුපති මකිවනේ මිත්තාහ නිසන් සූත්‍රය කර කත් තින කළ පිරිපතති ආර්ගණ බලන්න. ඔබට එරහි වෙච්ච ඔබට ද්‍රෝහිකන් කරන මිත්‍ර ඔබට ජීවිත මොන ගැහි ලඇති. ඒත් ඔබ කවදාවත්්‍යපායි ඇත්තැන්තු රෝහිවෙන්ඩ. ඒ කරන දේ ඒගොලු අරයි්‍යයි. මංකරගන්නදේ මට මං හැමටකම කියැනම කට කළ කළදේ පල පලදේ. මා කලදේ මට පලදේ උන්කලදේ උන්ට පලදේ. ඔතෙන්න්ට එරකන් හිත පවත්වන්ට. එනි මිත්‍රවන්ට ද්‍රෝහි නොකරමෙක් කරට හැමතැනම පූජාලබෙන. පවක් නොකර ඉන්නවානම් මොනම ආශාවක් නිසාවත්. මොනම හිඟ පාඩුකම නිසාවත්. ඒබන්ධු ජීවිතයට සැපයක් උදාවෙනෝමයි. ක්‍රෝධ නොකරන ධර්මයේ පිහිටි රජ්ජුරුවන්ගේ විජිතයේ සියලු මිනිස්සු සුවසේ වාසය කරනවා සෙම්පතිය දූපතොන් නෑමිතුරෝ අධර්මික ක්‍රයාවලින් පීඩත වෙන්නති නිසායගොල්ලො සුවසේ ජීවත්වෙනවා. වැඩිදුර හිතා නොබල කරන පාපකර්ම අයහපත් කර්ම. සිද්ධ කරන්නට රජෙක් හැටියට මං කීයටවත් කැමති නෑ. යම් කෙනෙක්හොයා දැනගෙන කටයුතු කරන්නේ නම් විමසල බලටයුතු කරන්නේ නම් පරික්ෂාවෙන් කටයුතු කරන්න න්න හෙමයිට ංගුදව කරන. මාත්්‍ය එහෙම කනෙ. මනන් උපමාටිකක් ඔබට කියන්න කැමති. මංකන උපමාටිකක්ශෙන්පතියෙන් යහන්ද. ගාතා පන්තීකිම්ම තමයි උපමාටික කියන්නේ. ගවංචේතර මානාන. ජිම්හංගච්චතිපුංගවෝ සම්බාතා ජිම්හංගච්චන්ති නෙත්තේ ජිම්හංගතේ සත්හි ගාථාවත් කල කිව වර්තවානයට මටික හොන්ක් වටින නිසා. ගවරල කළ ලොකු ගවයා ප්‍රධාන ගවයා ඉස්සල්ල ෑන ගවයා ඇදට ගමන් කරනවනම් ගවරලේ පිටුපසයන ගවයෝත් ඒ විදිහට වයි ගමන් කරන්ති. ද අපිට එෙමේද වෙලාවති අප ප්‍රධහන ගවයා යන්නේ ඇැදට. එනිසා ප්‍රධාන ගවය ඇදට ඉහිල්ල යම් තීරණයක් කරගන මොක දෝගලන්ගේ කැමත්ත කිවත් අර ගවර රැල මත උසනු ගවරලත උසන අත උස ැති ගවය කැපිලෑනවා. ඕ එහකට උම්බෑ කියලා කැවැත්ත ඉදිරිපත් කන්නු. අද අපිට වෙලාතියනකව තමයි මිරාජු රුක කියයන්න්න. ඊනගට කියීනවා. උපමව දශ කල කියන මනිස්ව තර යම් කනෙක් ේෂ්්‍ර පිළිගන්නන්නේ න ඔහු අධර්මික නං අනි ජනය ගැන කවරතතා මහ ගව ද න නනි ගව ග න ඔබට පුරුදු ති න කළුව ගන මහ කකුළ ඇද යන ගබම් පොඩි කළුවන්ට ෙළලින් ද ඉති ඒරිසා රටක රජජරෝ ආසාාව වස න හැ රට ැ පති. මං එහෙමනවට කැමති නෑ. හැබැයි ගවංචේ තරමානන උජුංගච්චති පුංගෝ සබ්භතා ජුගච්චන්ති නෙත්තේ ුජුගතය සති. ගවරලේ මුලින් යන ප්‍රධාන ගවය හරියට කෙලින් ඇනවනං නායක ඇනුගමනය කරමින් අනෙක් සියලු ගවයෝ කෙලින් යනවා කියන එකත් මතක් කරන්න ඕන් මහ ගවය ඇදට යනවන අනිත් ගවරලත් අදට යනවා මහකවයක් කෙලින් යනවනං පොඩි ගවයොත්තේ දිහටයියන්නේ. දැ බලන්න ඔබට ඕන තරම් පාරයහිමව යනකොට මේ බන මතක්වෙඩු නත්දැකින්. ද සියගරන් ගවරැල් පට්ටි පාරයේ මාරුවෙන් හැටි බලන්න හැම තැනිම මාරුවෙන්න්නේ. ප්‍රධහන ගවයා යම් තැනකින් මාරුවෙන්වාද එතරින් තමයි සියලු ගවයෝ මාරුවවෙන්නේ. අලි ඇත්තුත් ඒමයි. හුද කලා ඇරෙන්ද පිරිසක් එක් ැනයි ප්‍රධාන ගස්තියා යන පාරෙම නැනිත්තා ඇත්යන්න. මිනිස්සව හම නෑනෙ. අම්මතාත්තාගේ ගමන් මග පියවරතියනයි අඩුයි අම්මතාත්තගේ ගමන් මග තුළ පියවරතියන් නැතියන වැඩි ඒවගේ කොච්චර උපම අපි ජීවිතය ගන්න පුලුවොන්කිරින් බලන්න. එනිසා මනුෂ්‍යයන්ගතුරින් ශ්‍රේෂ්ටයි පිළිගන්න රජ්ජුරෝ ධර්මය ඇශරෙන්වා නං අර ගවයෝ කෙලිින් ගන කොට පැටවුත් කෙලිින් ගන්නවාගේ ජනතාවත් ධර්මය හැසිරෙනවා. මුළ ටම පීඩනයෙන් කරවෙල සුවසේවාසය කරනවා. දැන් මේරට බලවත් ලෙස පීඩ නැත්ති යැයි මහගවෑ යන්නෙම ඇදට කවුරු හරි කියන කීම් බහට තමයි යන්නේ. එයටට පාලන බල දදිිට එන්න පුළුවන් මැරණකං. ඒවෙනුවෙන් යමෙක් යම්මා තහර ඇකුපකාරයක් කනුග්‍රහැත් දක්වනවාද ජනතාවට මොක් වුණනත් කමන්නන්නේෑ මටහරය නංකල ූයන්නන්නේ ඇදට. තැන් නට එද කැකකාව මිනිස්ුත් යන්න ඇදට තමයි. හොතට මේ රට මිනිස්සු දන් තේරුගන්න ඕන ඇදට ගියය නිසා රටදම කොද වනේ. ඇදට යමින් ඉන්නෑ නිසා රටම කොද වනේ. දැන්ගේ නිසා අපි කෙලින් යන කනෙක් ඔයාගන්න කොහොමද කියන තීරණයට එන වෙලාවමි වෙලාව. මේකට රන් වැඩිකාලෙක්ගත් මක් නෑමේික විසර කන්න්න ඒ තරම අප රට අනුශක්ක හට අපි ිටි සිපත් ලදන්න අපට හැක් ේච්චරයි. නිසා හිපාරක මම දහමට විරුද්ධෝ දේවත්වයක් පතන්න. සකලපොලෝම ලැබනත්මං අධාර්මිකවේක ජයක්‍රාණය කරන්න උත්සාහ කරන්නේ. මේ මිනිස්සු තමන්ට අයිති කරගන තියෙන ගෞමායි්‍ය දැසිදා රත්තරං වස්ත්‍රා රත්හඳුන් අදී ධනදාහනි රත්න ජාතියක් තියෙනවාද අශවයන් ඉස්ටීන් ඇතුරු සප්තිරත්නයන් පහලවන චන්ද සූරය දනගින් ආලෝක ලබන රටක. ශක්විති රජයේ සඳහාවත් මම විෂමවාධර්මිකෝ වරද සහිතව හැසිරෙන්නෑ කියලා. ඉතාම ප්‍රබල ප්‍රකාශයක් කරනවා. ඔබ කිව්වාගේ සෙම්පතිය මම එක පැත්තක නාකෙක් අනි පැත්තිං ජනතාවට තාත්ත කෙනෙක් අනි පැත්තිෙන් රට පාලනය කරන කෙනෙක් ප්‍රසිද්ධ කෙනෙක්. මගේ තාත්ත සිවිරජුරෝ සිවිරජ්ජුරුවන්ගේ ධර්මය ගරු කරන කෙනෙක් මම ඒ ධර්මය අනු හිතර කෙනෙක් එනිසා මගේ හිතට මංබසන්ග වෙන්නේ. හිත්ත වසංගේයට පත් වෙන්න. සෙම්පතිපහ කියන මහරජේ කාන්තෙන්න්න වහන්සේ විපත්ති රහිත බේ රහිතව බෝ කලක් රජය කරවන්නේ නොබහන්සේ ප්‍රඥාවන්තයි. උහන්සේ ප්‍රඥාවන්තයි. ඔහන්සේ ප්‍රඥාවන්තයි කියලා වාර තුනක් සබ්ද නගල කෑ ගහල කියනවා. හිතේ තියන සන්තූසය. ධර්මය වහන්සේ ප්‍රමාද වෙන්න. යන් ධර්මයයක් ඔබ කියවාද ධර්මයට මම සතුටුණ. අධිපති ක්ෂතට්‍රියෝ ධර්මය ප්‍රමාද වී. යිස්්චරයෙන් චුත වෙචි ඇි බඳධාට. ඒත් අවබෝහන් කවදාව තයිශ්වරයෙන් චුත වෙන කෙනෙක්නෙවෙයි. ඔබතුමා මව්පියන් කෙරේ දැමින් හැසරෙන් ෝන මෙලෝ මව්පියන් කෙරේ සුච කරම ඇැසල පරලුව ස්වර්ගයට යන්ඕෝන විශාල ආශිරවාද සංක්‍යාවක් දැන් මේ කතාපූතර ඇතුළත් වෙනවා. උම්මාදන්ත ජාතකයේ පින් වන්නේ තව දවසකට ගන්න කොටසක් නැති නිසා. ඒ ක වචන කීපයකින් විතරක් දිග විස්තරයක් තියනවා. නැවතනවත් නැවතනවතත් හැබයි සෙම්පතිය රාධනා කරනවා ඔබතු කැමති නං මම වෙච්චපොරොන්දුව ඉෂ් කරන්න කැමති. නෑ නෑනෑ ඒක නැතුවටකාරයක් නෑ. දැන් මේ අහිපාරක සෙනනවියත් රජුරෝත් දහම් දෙසුවවා. රජුරුවන්ගේ ධර්මය අනුමත කළ රජරෝ උම්මාධන්තයේ පිළිවෙඳ හිත දුර කරගත්තා. මෙන්න මේ දේශනා වර ආශාවෙ මුලාවෙලා පැවිදදෙහි කළ කිරච්ච භික්ෂුවට භාග්‍යතුර වහන්සේ දේශනා කරන්න ඒ දේශනාව අවසානයේදි අර භික්ෂණ වහන්සේ සෝවාන් පලේ පිහිටියා ඒ කාලේ සුනන්ද කියන්නේ රියදුරාණේ බුදුහන් විතර කර දැන්යා තමයි යා නන්ද හමුදුරුව අයිපාරක කවුද සාරිපපුත්තයන් වහන්සේ උම්මාදන්තිය උප්පල වන්න සැසු පිරිස බුදු පිරිසයි. සිවි රජ්ජුරෝ මමයි කියලා ජාත කතාව දේශනා කල නිමාවට පත් කළා.ට දිනපතා වටිනා ධර්මදේශනා සහ දහම්කරුණු ශ්‍රවණය කිරීමට දහම් සේවන අපගේ යුටියම් නාලිකාව सब्सक्राइब करें